අද රෙසිපි එක ෆිෂ් බන් හදන විදිය. ඒකට ඕන කරනවා පාන් පිටි, මද රසනේ වතුර, කිරි පිටි, බටර්, ලුණු එක බිත්තරයක්, ඊස්ට්, සීනි, කුල් අතර කෝප භාගයක් ඕන කරනවා. ඉස්සලාම අපි ඊස් ටිකයි සීනි ටිකයි මදරස්නය වතුර දාලා විනාඩි 10ක් විතර පිපෙන්න තියෙනවා. ඊට පස්සේ අපි මාම් පිටි එකට කිරි පිටි, ලුණු ටික එකතු කරගන්නවා. පොඩ්ඩක් මේ විදිහට කලවම් කරගන්න. ඊට පස්සේ අපි විනාඩි 10කට පස්සේ පිපිච්ච ඊස්ට් ටිකත් එකතු කරගන්නවා. බටර් ටිකත් එකතු කරගන්නවා. බිත්තර දාගන්නවා. අපි ගත්ත බිත්තරයකින් අපි බිත්තරය අතර ගහලා ගත්තේ. ඒ බිත්තරින් භාගයයි දාගන්න ඕනේ. මේ ඔක්කොමත් එක්ක හොඳට කලවම් කරගන්න ඕනේ. ඉතුරු පිටර භාගය අපි තියාගන්නවා එග් වොෂ් කරගන්න මාළු පාන් එක. අද මම ෆිලින් එක හදන හැටි කියලා දෙන්නේ නැහැ. මොකද හැමෝම දන්නවා ෆිලින් එකක් හදාගන්නේ කොහොමද කියලා. මම ෆිලින් එක හදන රෙසිපි එක ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. එතනින් උගලන්ට බලාගන්න පුළුවන්. ඉතින් දැන් මම මේකට කූල් අතුරු ටික එකතු කරගන්නවා. ටික ටික එකතු කරගන්නවා. මොකද අපි ඔක්කොම ටික එකපාර එකතු කරගන්නේ නැහැ. අපිට මේ කෝප්ප වාගයක් කූල් වතුර ගත්තට වැඩි වෙන්නත් පුළුවන් නිසා ටික ටික වතුර එකතු කරගෙන ඩෝ එක අනා ගන්නවා මේ විදිහට. දැන් මේක අපි අනනකොට ටිකක් අතේ ඇලෙනවා වගේ තියෙනවා. මේක තමයි ඩෝ එකේ පදම. මම මෙතන ටේබල් ටොප් එක හොඳට ක්ලීන් කරගෙන පාම්පිටි ටිකක් ඉහ ගන්නවා. ඩෝ එක නීට් කර ගන්නවා විනාඩි 12ක් විතර. මේ විදිහට ඩෝ එක නීට් කර ගන්න ඕනේ විනාඩි 12ක් විතර හොඳට ඩෝ එක සොෆ්ට් වෙනකන්. දැන් ඩෝ එක නීට් කළා ඉවරයි. මේ තියෙන අපි අනාගත ඩෝ එක නීට් කරගත්ත ඩෝ එක මම මේකට පොල් තෙල් ටිකක් ගානවා. ගාලා පැය භාගයක් ඩෝ එක පිපෙන්න තියෙනවා. මේ තියෙන්නේ මම කලින්ම හදාගත්ත ෆිලින් එක. ඉතින් මම කලින් කිව්වා වගේ මේකේ රෙසිපි එක මම දාලා තියෙනවා පහලින්. උගලන්ට බලාගන්න පුළුවන්. දැන් මේ තියෙන්නේ විනාඩි 30කට පස්සේ ඩෝ එක ඩබල් සයිස් වෙලා. මම මේ ඩෝ එකෙන් ටික ටික පිටිගුලි කඩාගෙන මේ විදිහට හදා ගන්නවා. ඊට පස්සේ අපි ටේබල් ටොප් එක උඩට පිටි ටිකක් ඉහගෙන අපි ගත්ත පිටිගුලිය මේ විදිහට දාලා මේ විදිහට පැතලි කර ගන්නවා වටේට. ඕගලන්ට රෝලින් පින් එකක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. දැන් මං ගත්ත පිටිගුලිය පැතිලි කරගෙන ඉවරයි. මං දැන් ෆිලින් එකෙන් එකතු කර ගන්නවා.
ඊට පස්සේ අපි මාළු පාන් එක නමා ගන්න මේ විදියට. මේ විදියට නමා ගන්නම. අපි මාළු පාන් බේක් කරගන්න ට්‍රේ එක අරගෙන ඒකේ බටර් ටිකක් ගාගෙන තියාගන්න ඕනේ. දැන් මම මේ මාළු පාන් එක හදාගෙන ඉවරයි. මම මේක දැන් ට්‍රේ එක උඩින් තියාගන්නවා. දැන් මම පෙන්නන්නම් තව මාළු පාන් එකක් හදාගන්නේ කොහොමද කියලා. මේකත් මම රෙකෝඩින් තියනවා. ඉතින් මේ විදියට මම මාළු පාන් හතරක් හදාගෙන තියනවා. දැන් මේ හදාගත්ත මාළු පාන් ටික තව පැය භාගයක් මේ වගේ සර්විට් එකකින් වහලා තියනවා. මේ තියෙන්නේ පැය භාගයකට පස්සේ මාළු පාන් ටික හොඳට පිපිලා තියනවා. මම මේක උඩින් එග් වොෂ් කරගන්නවා. මම මේ බිත්තරයකට සීනි චුට්ටක එකතු කරගත්තා. මොකද එතකොට ලස්සන පාටක් එන නිසා. දැන් මම මාළු පාන් එක බේක් කරගන්න යන්නේ. අපි ඊට කලින් ඔවන් එක විනාඩි 10ක් ෆ්‍රී හීට් වෙන්න දාන්න ඕනේ. සෙල්සියස් අංශක 200 210 අතර විනාඩි 20ක් විතර මාළු පාන් එක අපි බේක් කරගන්න ඕනේ. මේ ඔවන් එකකින් ඔවන් එකට වෙනස් වෙනවා ටයිම් එක. ඉතින් ඒක බලලා ඔයගොල්ලන් හරි ගස්ස ගන්න ඕනේ. දැන් මේ තියෙන්නේ විනාඩි 20කට පස්සේ මම හදපු මාළු පාන් එක. දැන් මම මාළු පාන් ටික එළියට අරගෙන බටර් ටිකක් උඩින් ගා ගන්නවා. ගාලි ඉවර වෙලා මේකත් විනාඩි 10ක් විතර නිමෙන්න තියෙනවා. ඉතින් මේ තියෙන්නේ මම ගෙදරදී හදාගත්ත මාළු පාන්. ඉතින් ඕගලන්ටත් පුළුවන් මේ විදිහට මාළු පාන් ගෙදරදීම හදලා බලන්න. ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් මගේ channel එක subscribe කරන්න, ඒ ළඟින්ම තියෙන bell icon එකක් click කරන්න, like එකක් දාන්න, share කරන්න, comment එකකුත් දාන්න. Thank you.